ඇමරිකානු ගැන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තමයි ඒ ගිවිසුමට එළඹෙනවා නම් එළඹෙන්නේ. ඒ නිසා ඒ සඳහා බොහොම විනිවිදභාවයෙන් කටයුතු කරන්න අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. මේක ඔය කියන විදිහේ ඉඩම් අක්කර ලක්ෂ ගණන් ඇමරිකාවට දෙනවයි කියන කතන්දරේ පට්ටපල් බොරුවක්. එහෙම කොහෙවත් ඒ ගිවිසුම් වල නැහැ. මේක සාමාන්‍යයෙන් අර හැමදාම කියන ඇමරිකානු බෙරයට තඩි බානවා වගේ කතන්දරයක්. එහෙම ගිවිසුමේ මුකුත් නැහැ. ඒ ගිවිසුම සම්බන්ධව විනිවිදභාවයෙන් කටයුතු කරලා පාර්ලිමේන්තුවේ බහුතරයකින් තමයි මේ ගිවිසුම සම්මත කරන්නේ. ඒ නිසා කාටවත් කලබල වෙන්න ඕන කාරණයක් නැමේ. පාර්ලිමේන්තුවේ ඉන්න අයට පුළුවන් එක පරාජය කරන්නත් පුළුවන්. ඒක ජයග්‍රහණය කරන්නත් පුළුවන්. ඇමරිකානු ගිවිසුම් ගැන කතා කරන්න කලින් ඇමරිකාව පුරවැසියෙක්නේ දැන් ඡන්දෙ ඉල්ලන්නේ. එතුමා ගැන කතා කරන්නකෝ. ඇමරිකාවෙන් ගෙනල්ලා තියෙන ඇමරිකන් පුරවැසියෙක් තියාගෙන ඇමරිකානු ගිවිසුමක් ගැන කතා කරනවා. අපි රටට අහිතකර කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලී කඳවුර ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග සන්ධානගතව සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමට පෙරමුණගෙන සිටින බවයි මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුරෙල් මහතා කියා සිටියේ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලී කඳවුර විශේෂයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනි, කුමාර වෙල්ගම මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය, ප්‍රගතිය, ස්වෛරීභාවය ආරක්ෂා කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලී කඳවුර අද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එක්ක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සන්ධානගත වෙන අවස්ථාව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් යම් කොටස් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කඳවුරට එකතු වෙලා සන්ධානගත වෙලා හිටියට කියන්න ලැජ්ජයි, කියන්න කනගාටුයි. ඒ අයට අද ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ වේදිකාවලට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. අර හොර අඹුවකගේ ගෙදරකට රෑට රෑට හොරෙන් රිංගන හොර ප්‍රේමවන්තයෙක් වගේ තමයි යන්න සිද්ධ වෙලා තියෙන්නේ. හොරෙන් යන්න වෙලා තියෙන්නේ. ගෙදර ඉස්සරහ දොරෙන් යන්න බෑ. බල්ලෝ බුරනවා, බල්ලෝ කන්න එනවා, බල්ලෝ කෑලි කඩා ගන්න එනවා. එහෙම කියපහම හූ කියනවා, කෑ ගහනවා, පොළු මුගුරුවාගෙන පන්නන්න හදනවා. ඉතින් මෙහෙම සන්ධාන මොනවටද? ජැක්සන් ඇන්තනි මහත්තයලා වගේ හොඳ සමාජ පෞරුෂයක් තියෙන කලාකරුවෝ තමයි පහුගිය මැතිවරණ වේදිකාවේ හිටියේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ගාව හිටපු ඒ කලාකරුවන් අද මේ වේදිකාවෙන් බැහැලා ගිහිල්ලා එවෙනුවෙන් විකට චරිත හොබවන බඳු සමර අනුෂා දමයන්ති, අපේ ටිකිරි කුමාරි මැතිණිය, ඒ වගේ මේ සමාජය තුළ හාස්‍යමය ප්‍රතිරූපයක් ගන්න කලාකරුවන් පිරිසක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වේදිකාව තුළ ඉන්නේ. ඉතින් ඒ නිසා කියන්න කනගාටුයි, ඒ 2015 අපි දැකපු මැතිවරණ ව්‍යාපාරය තුල තිබිච්ච සාඩම්බර බව අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වේදිකාවේ නැහැ කියන එක තමයි අපිට එතනින් අපිට කියන්න පුළුවන් වෙන්නේ.